ටික දුප්පත් කෙල්ලෙක් පුංචි කුමාරයෙක්ට ආදරේ කළා. ඊට පස්සේ ඒ ආදරේ ඒ කෙල්ලගේ ජීවිතේම වුණා. මේ ජීවිත කතාවේ 11 වෙනි දිගැරුමයි. දැන් එයාලා ගැන මොකට හිතනවද? අපේ ජීවිතවල ඔය කවුරුවත් නැහනේ. විකාර හිතන්නේ නැතුව නිදාගන්න මහත්තයෝ. සක්විති පුදුමය. මේ කතා කරන්නේ කෙල්ලව බඩේ බැඳගෙන වුන් මේ දාමදයි සක්විති හිතාගන්නට නොහැක. අම්මා කියන්නේ ඇත්ත. එයාගේ මොකද්ද මූසලකමක් තියෙනවා. එයා මල්ලිගේ ජීවිතේට අත තිබ්බ විතරයි කොල්ලා වෙනස් වෙලාම ගියා. මංජුලා මල්ලිගේ ජීවිතේට මොනවත් කළේ නැහැ. අද එයා ඉන්නේ කොහෙද කියලාවත් අපි දන්නේ නැහැ. අම්මා එවිත් කියනවා දුවට පිහිට වෙන්නලු. ඔවා හිතන්නේ නැතුව නිදා ගන්න. අපිට කොච්චර වැඩ තියෙනවද හිතන්න. සක්විති මේ කතාවට කිසිවක්ම කිව්වේ නැත. වැඩ කරගෙන තර්ක කරගෙන යන්නට අමාරුය. දැක්ක හීනය ගැන පවා මේ දාට කිව්වේ අපරාධියයි සක්විතිට සිතුණි. මේවා හිතේ හිර කරගෙනම ඉන්න තිබ්බායයි ඔහුට සිතේ. නිදා ගන්න. සක්විති අනිත් අතට හැරි කීවේය. ඔහුගේ හිතට දුකය. ජීවිතේ එක කාලයක් උන් කෙනෙක් කාලයකදී මෙසේ කෙල පිඩක්සේ ඉවත් කිරීම කොතරම් අපරාධයක්ද සක්විතිට සිතුණි. කෙල්ල මේ අද මේදා ආදරෙන් තුල් කරගෙන ඉන්න දුවව බඩට ගන්නට වින්ද දුක සක්විතිට මතකය. කෙල්ල සැඟවී ඉන්න බව ඇත්තය. ඒ දුව ලැබී පැය කීපයක් යන්නට පෙර ඇය දුවට පෙන්ඩන් එක කිව්වාය. ඇය යුතුකම් කළේ එහෙමය. ඒවා මේ දාට කොහොම අමතක වුණාදයි සක්විති සිතුවේය. ඒ දවස්වල රත්නපුරයට ගිය විට මේ අද හීනෙන් ඇවිත් පිහිටක් ඉල්ලන නාලනී නැන්දාම මේදාව බදාගෙන පිළිගත් හැටි සක්විතිට මතකය. ඒවා තම බිරිඳට අමතකුණේ කොහොමද සක්විතිට හිතාගන්නට නොහැක. උඹ ඇත්තටම කරදරයක ඇති. ඒකයි මෙහෙම අම්මත් ඇවිත් උඹ ගැන බලන්න කියන්නේ. පව්. නැත්නම් මෙහෙම නාලිනී නැන්ද එන්නේ නැහැ. ගෙටවත් ගොඩ නොවේ. එහෙම නැන්ද මේ දොරකඩට ඇවිත් ගියේ ඇයි? ඒ මනුස්සකම කවුරු අමතක කළද? ඒවා අමතක කරන්නට සක්විති සූදානම් නැත. ඔයා කිව්වේ මට කෙල්ලව ළඟදීම හම්බ වෙයි කියලානේ. මම එදාට කෙල්ලට කරන්න පුළුවන් හැමදේම කරන්නම් නැන්දේ. සක්විති සිතින් නාලිනීට කීවේය. කොල්ලාට සමහර විට කෙල්ල ගැන බලන්නටම බැරි වෙනු ඇත. ඒකව ඉක්මනටම හිමාලිට බන්දලා දෙයි. සක්විති සිතුවේය. තාම සක්විතිට හිමාලිව තේරුම් ගන්නට අමාරුය. සක්විති ගෑනු ගැන ගොඩක්ම දන්නේ නැත. ඒත් ඔහුට හිමාලිගෙන් ලොකු අමුත්තක් දැනේ. ඒ කුමක්ද කියා ඔහුට තේරුම් ගන්නට නොහැක. මල්ලිගේ ජීවිතේට මොකක් හරි අනතුරක් වෙන්න යනවමයි කියලයි මට හිතෙන්නෙම. අනේ මන්දා, මුල් දවස්වල හිමාලි එක්ක එච්චර හිතවදින් හිටපු නැති නිසාද මන්දා? ඒවා කොහොමවත් කෙල්ලගෙන බලන්නට ඒ කිසිවක් අදාළ නැත. දුප්පත් කෙල්ලගෙන මේ හිතේ සහෝදර කැක්කුමක් ආවේ මේ ප්‍රශ්න මොනවත් ඇතිවෙන්නට ප්‍රථමය. අද නාලනී නැන්දා
හීනෙන් ඇවිත් කෙල්ල ගැන බලන්නට යයි කියන්නේ තමාටය. කොල්ලට බෑ කියලා නැන්ද දන්නවා ඇති. සක්විතිර ඉන්පසු නිින්ද කියෙම නැත. මනුස්සකම් මති අපි කොහෙද ඉන්නේ? අද කෙල්ල කොහේ කොහොම ඉන්නවද දන්නේ නැහැ. ඒ තේකි අපේ ජීවිතවලට පුදුම විදියට කැඹරුවා. වැටේගෙන වුණා. ඒක පුදුම මනුස්සකමක්. ඒ දවස්වල කෙල්ලට මේ දාගෙන් තුර ලෝකයක් තිබ්බේ නැහැ. අක්කි ගාගෙන මේදා පස්සෙමයි අපිට දරුවෙක් ගන්න ඒකී කෝවිල් ගියේ. අද ඒකි තනි වෙලා හැමෝම කෙල්ලට ගරහනවා. ඔක්කොම කලේ ඒකි කියනවා. මේදා එහෙම කරයි කියලා මම නම් හිතුවේම නෑ. කවුරු උඹව අමතක කළත් මට නම් ගියේ උඹව අමතක කරන්න බෑ. පුළුවන් නම් අම්මා කිව්වා වගේ මට පෙනිලා ඵලයන්. සක්විති සිතින් කෙල්ලට කීවේය. මේ කකුල් දෙක අල්ලලා ජීවිතේ ඉස්සෙල්ලම වැඳ කෙල්ල උඹ. බිම වැටිලා උඹ වඳින්නේ. ඒ වෙලාවේ ආපු කැක්කුම නංගියේ තාම පපුවේ තියෙනවා. එදා නවලෝක රෝහලේදී කෙල්ලව දුටු මොහොතේ පස්සෙන්ම ගොස් ඇයව කෙසේ හෝ හොයාගන්නට තිබුණියයි දැන් සක්විතිර සිතේ. කමක් නෑ. උඹව මට මහපාරකෙදි හරි හම්බ වෙයි. මට ඒක විශ්වාසයි. සක්විති ඇහැ පියවා ගත්තේ ඉන්පසුය. එහෙනම් යාළුවනි, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් බලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.